Net News. ආයුබෝවන් මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන net news සවස ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news මැත්‍රියේ සිට මම කසුනි නානයක්කාර ප්‍රවෘත්ති සංස්කරණයේ පවිත්‍රා මදු හර්ෂණි ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල net news සිරස්තල මහින්දානන්දගෙන් මුදල් අමාත්‍යාංශය ගැන අදත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මුදල් ඇමතිවරයාට ජනාධිපතිතුමාට දෙන දත්ත නිවැරදි නැත්නම් බරපතල ප්‍රශ්නයක් ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාව සමග වෙළඳාම පහසු කරන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් කරන බව ජනපති කියයි ඉන්දියාවට ගිය අනුර එරට ප්‍රධාන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක एक दिन क्रिकेट पिटिये दी इतिहासे पलमु अरट श्रीलंका क्रीडकेयकुगेन द्वित्व शतकयक पाकिस्तान महामैतिवरणे प्रतिफल मंदगामी वे इमरान खान के अपेक्षकेन इदिरियेन नेट न्यूज ओब वेनुवेन दिविहिमियेन नेट न्यूज මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ලබා දෙන තොරතුරු පමණක් පදනම් කරගෙන කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමකේ පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම නිලධාරීන් ලබා දෙන දත්ත සම්පූර්ණයෙන් විශ්වාස නොකළ යුතු බවයි. මේ ටෙම්පරරි වැට් එක නැවතුණා. පේ ටැක්ස් එක අයින් කරන්න පුළුවන්. 100% වැට් එක අයින් කරන්න පුළුවන්. ඒ නිසා මේ නිලධාරී විසින් දෙන තොරතුරු පදනම් කරගෙන අපි ජනාධිපතිතුමාට මේක විශ්වාස කරන්න එපා. මේ නිලධාරී දෙන ඩේටම පිළිගන්න එපා මේකට වෙනම ක්‍රමවේදයක් හදාගන්න නැත්නම් විශාල හැම ආණ්ඩුවක්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ බදු සහනේ දුන්නේක ඉඳලා මේ නිලධාරී විශ්වාස කරලා දුන්න සංඛ්‍යාලේකන මත තමයි මේ ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා අපි කියන්නේ මේ සියල්ල වහාම නිවැරදි කරන්න ඕනේ ජනාධිපතිතුමාට තවත් පාරක් හොයලා බලන්න හිතන්න කියන එක තමයි අපි කිව්වේ ජනාධිපතිතුමාට අපි මේක කිව්වා අපට බලුවන් මහජන නියෝජිතයක් හැටියට දැන් මේකෙදී මමත් චම්පේ කරනවා කැමතිතුමත් හර්ෂද සිල්වා මන්ත්‍රීතුමත් ලසන්තල කියවන්න මම මේ අමතුබ මේ හතර දෙනා අපි හතර දෙනා තමයි පාර්ලිමේන්තුවේ මූල්‍ය කමිටුවේ සභාපතිතුමා අපි මේ කියන්නේ වගකීමකින් අපි පාර්ලිමේන්තුවට මේ ආයතන කැඳවලා ගත්ත තොරතුරු දත්ත පදනම් කරගෙන තමයි අපි මේ කියන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ පොඩි මිනිහට බදු ගහන්න එපා. පොඩි මිනිහට අමාරුයි. පොඩි මිනිහට ජීවත් වෙන්න බෑ. රාජ්‍ය සේවකයන්ගෙන් මේක කපන්න ඕනේ නැහැ. වෙන විදියට බදු නොගෙවන විශාල මහා පරිමාණයක්. දැන් බලන්න රාජ්‍ය බැංකුවලට ණය ගෙවන්නේ නැති විශාල පිරිසක් ඉන්නවා පාඩුයි කියලා ප්‍රධානම සමාගම. මුදල් අමාත්‍යාංශයේ කටයුතු කළේ වැරදි මතයක් සමාජගත කරමින් බවත් ජනතාවට මේ වන විට ලබා දී ඇති සහනවලට වඩා බදු සහන ලබා දීමට හැකියාව තිබූ බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසුවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මේ රටේ ආර්ථික කේට වෙලා තියෙන විනාශය පිළිබඳ තමයි අපි විවේචනය කරන්නේ. ඒ නිසා වෙනද අපි මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරේ නැහැ. හැබැයි අද අපි ඉන්නේ බරපතල ආර්ථික අර්බුදයක. මේ අර්බුදයට විසඳුම් දෙන්න මූලික තැන තමයි මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශයට බැරි නම් ඒ වගකීම ගන්න රටේ මිනිස්සු මොකද කරන්නේ? ඒ නිසා මුදල් අමාත්‍යාංශය සම්පූර්ණයෙන් වැරදි මතයක් සමාජගත කර වැඩ කර කටයුතු කර අපි ගත්තොතින් බදු අය කිරීමේ ඉඳලා මිනිස්සුන්ගේ බදු අය කිරීමේ ඉඳලා මීට වැඩිය මිනිසුන්ට සහන දෙන්න තිබ්බා. නිලධාරී දෙන තොරතුරු තමයි දේශපාලන අධිකාරිය පිළිගන්නේ. තොර නිලධාරී වැරදි තොරතුරු දුන්නොත් එක මුළු ආණ්ඩුවටම බලපානවා. ඒ නිසා අපි ගිනුකාරක සභාවට මුදල් අමාත්‍යාංශය කැඳවලා මේ වගේම විවේචනයක් අපි කරා. ඒ නිසා අපි ඒ අය සියලු දෙනාගෙන් මම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට දුරකථනයෙන් කතා කරලා කිව්වා. අපි හම්බෙලා කතා කරමු. මේ කියන බොහෝ දේ තුමා පිළිගන්නවයි කියලා කිව්වා. වෙලා තියෙන්නේ ඒ අයට තියෙන දිවරදි දත්ත නැහැ ඒගොල්ලෝ ගාව. මුදල් අමාත්‍යවරයා වෙන ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යාංශය මගින් ලබා දෙන දත්ත නිවැරදි නොවීම බරපතල තත්වයක් බවයි මන්ත්‍රීවරයා හිදී වැඩි දුරටත් පැවසුවේ. ජනාධිපතිතුමා වැරදි තොරතුරු කිව්වේ නැහැ. පළවෙනියට එතුමට මුදල් අමාත්‍යාංශය දුන්න තොරතුරු පදනම් කරගෙන පොතක් මුද්‍රණය කරා. ඒ පොත බෙදුවේ නැහැ ජනාධිපතිතුමා අවසාන මොහොතේ. එතුමා අන්තිමට ෆොටෝකෝපි එකක් බෙදුවේ. මොකද ඒක බෙදුවේ නැහැ. එතුමා නිවැරදි කළ කතාව හැදුවා. ඉතින් මම අහන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මුදල් ඇමතිවරයාට ජනාධිපතිතුමාට දෙන දත්ත නිවැරදි නැත්නම් බරපතල ප්‍රශ්නයක්. දැන් අද අපි ගත්තොතින් මම ඊයේ කිව්වා ඛනිජ තෙල් සංස්ථාවෙන් රජයේ බලාපොරොත්තු වෙන බදු ආදායම මාසෙකට බිලියන 11යි. මේ පාර බිලියන 22.5ක් හම්බ වෙලා. බිලියන 9ක් වැඩි. ඇයි බොකටද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ඉල්ලන ගාන වගේ දෙගුණයක් දහලා. ඉතින් මේක මිනිස්සුන්ට නේ අමාරු. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ටෙම්පරරි වැට් එකක් දෙනවා. මේකේ තමයි ලොකුම වංචාව වෙන්නේ. හොර කම්පැනි හදලා බඩු ලංකාවට ගේනවා. රේගුව කියනවා මේ ටෙම්පරරි වැට් එක නවත්තන්න අපි බිලියන 300ක් රජයට දෙන්නම් කියලා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නවත්තන්නේ නැහැ. ඒක ඇතුලේ තමයි වංචාව තියෙන්නේ.
जनाधिपति रणिल विक्रमसिंघ महताव धारण सागर नाविक प्रवाहन मार्ग अनागते जनाधिपति रणिल विक्रमसिंघ महतावसिन सागर देशकुनिक विपर्यास बलपैम अवमकिरी महा अवदानम लक्विय हैके रटवल संधा देशगुन साधारणत्वे सहतिक किरीम वेनुवेन निवर्तन कलापीय मुलपिरीम सह जात्यांतर देशकुनिक विपर्यास विश्वविद्यालय वेनी मुलपिरीम द जनाधिपतिवरया एहिदी योजना कला इंदियानु सागरे वेनुवेन पुलुल कलापीय सलस्मक निर्माणय किरीम मगिन पोदु अभियोगवलट विसदुम सेवीमट सह वडत सुरक्षित तिरसार समुद्रीय परिसरयक निर्माणय किरीमट इंदियानु सागर कलापीय रटवल සහයෝගිතාව වැදගත් වන බවද ජනාධිපති වරයාසිය ප්‍රධාන දේශනයේදී අවධාරණය කළා. ඉන්දිය රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිස සහභාගී වන ඉන්දිය සංචාරයේ පස්වන සහ අවසන් දිනය ආදායි. ඕන් අද ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛ වාමාංශික සංධානය විසින් බලය හොබවන කේරළ ප්‍රාන්තයේ සංචාරයක නිරත වුණා. 3.50 ලක්ෂයකට අධික ජනගහනයකින් යුත් කේරළ ප්‍රාන්තයේ අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර අතින් වේගවත් වේ ඉදිරියට ගොස් තිබෙනවා. විශේෂයෙන් ඉන්දියාවේ තොරතුරුතාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයක් හිමි කරගෙන ඇත්තේද කේරළයයි. අද පෙරවරුවේදී ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජනබල වේගයේ නියෝජිත පිරිස කේරළ අගනුවර තිරුවන්පුරම්හිදී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය පී රජීව් හමුවේ සාකච්ඡා කර තිබෙනවා. එන අනතුරුව දූත පිරිස වික්‍රම් සාරාභායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකටද නිරත වුණා. ඔවුන් එම ආයතනයේ අධ්‍යක්ෂකවරයා සමග විශේෂ සාකච්ඡාවක් සහභාගී වූ අතර ඉන්දියා අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවද හිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. වික්‍රම් සාරාභායි අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉන්දියා අභ්‍යවකාශ පරීක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන අභ්‍යවකාශ පරීක්ෂණ මධ්‍යස්ථානය වන අතර එය ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යාන නිෂ්පාදනය කරයි. ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස හෙට දිනේ මෙරටට පැමිණීමට නියමිතයි. අඩු ආදායම් ලාභීන් නොසලකා හැර ඇති බවට රජයට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. අඩු ආදායම් ලාභී පවුල්වලට අසසුම හරහා ලබා දෙන සහනය විශාල ශක්තියක් බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ. බොහෝ සේ විවේචනයට ලක් කරනවා අඩු ආදායම් ලාභීන් ලබන්නන්ගේ දුක වේදනාව අමතක කරලා කටයුතු කරනවා කියලා නෑ. අස්වැසුමට වැඩි කිරීමෙන් ලබා දෙන සහනය විශාල ශක්තියක් දුප්පත්කම තුරන් වුණු රටවල් 40ක් පමණයි ලෝකේ තවම තියෙන්නේ. නමුත් දුප්පත්කමින් අතිරේකව විවිධ දේවල් වලට සෞඛ්‍ය නිරෝගී භාවයට තිබෙන බාධාවන් වලට ආධාර දෙන වැඩපිළිවෙළවල් ලෝකේ හැම රටකම ඒ වෙනම කණ්ඩායමක් ලෙස තෝරාගෙන ඉටුකිරීමට බැඳී සිටිනවා. ඒ වැඩපිළිවෙළ කිසිවක් අප නවතන්නේ නැහැ. රජයේ සේවකයන්ගේ පසුගිය ආයවැය ලේඛනින් ඔවුන්ගේ දීමනාව වැඩි කර තිබෙනවා. ඒ සම්පූර්ණයෙන් වැඩි කිරීමට පුළුවන් තත්වයට අපි එන මාසයේ ගමන් කරනවා. ඒට අතිරේකව රජයේ සේවකයන්ගේ වෙනත් ඉල්ලීම් රාශියකට ඉඩකඩ ලබා දීලා තිබෙනවා. අවශ්‍ය ස්ථානවලදී තිබෙන තත්වය අනුව වෙනස් වීමට ජාතික ජනබල වේගී කිසිසේත් බිය නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. දේශපාලනය අනු එම වෙනස බවත් රටේ ජනතාව නියෝජනය කරමින් ජාතික ජනබල වේගයේ ජාත්‍යන්තර හමුවේ පෙනී සිටීමද බිය නොමැති බවත් ඇය ප්‍රකාශ කළා. අපි අපේ රටේ සහ අපේ ජනතාවගේ අවශ්‍යතාවය
වෙනුවෙන් මේ රටේ ජනතාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්බන්ධතාත් අපේ ප්‍රතිපත්ති වෙනුවෙනුත් පෙනී සිටින්න අපි කිසිසේත්ම බය වෙන්නේත් නැහැ අවශ්‍ය තැන්වලදී තියෙන තත්වයන් අනුව වෙනස් වෙන්නත් අපි කිසිසේත්ම බය නැහැ මොකෝ ඒක තමයි දේශපාලනය කියන්නේ තියෙන තත්වයන් එක්ක වැඩ කරනවා මිස මනක් කල්පිත දේවල් ගැන හිතමින් වැඩ කරන එක නෙවෙයි ඉතින් ඒ නිසා මම නැවත වතාවක් අවධාරණය කරන්නේ මේ මොහොත තුල මේ ජනාධිපති මේ කරන්න උත්සාහ කරන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථාපිත යම්කිසි අද්භූතයක් ඇති කරන්න මේ පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථා සභාව සහ අධිකරණය මේ පාවිච්චි කරන්න හදන උත්සාහය අපි තරයේ හෙලා දකිනවා ඒක අපි ප්‍රතික්ෂේප කරනවා මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂණ විරෝධී ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම ඒ නඩුව එහෙම නැත්නම් ඒක ගෙන යෑම දැන් අද හරි හැටි කෙරෙන්නේ නැහැ ඒක නිකන් නමට ඉන්නවා ඒ වගේ තමයි ඉතින් ඒක නිසා මේ පරීක්ෂණ අතරමඟ නැවතිලා සම්පූර්ණ මේකට බහඹැංකු මංකොල්ලේට සම්බන්ධය නිදහස් කිරීම කරන්න හේතුනේ ඇයි විශේෂ අධිකරණයක් පත් කළා කියන එක මම රජයෙන් අහන්න කැමතියි ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම ආර්ථිකය නිසා ඇති වෙලා තිබෙන විවිධ ප්‍රශ්න අතරේ දැන් අධ්‍යාපනය ගත්තත් සෞඛ්‍යය ගත්තත් ආර්ථික අර්බුදය නිසා තමයි බරපතල ප්‍රශ්න රාශියක් ඇති වෙලා තියෙන්නේ ජනතාවට උසල ගන්න බැරි විදුලි බිලවල් ඒ වගේම ආහාරවල මිල ඉහළ යෑම මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි රටේ තරුණ ප්‍රජාවගෙන් බදු අය කර ගැනීමට පෙර රට තුල සිදුව ඇති මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට රජය කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන පැවසුවේ මේ රටේ තරුණ තරුණියට බදු ගෙවන්න කියන්නේ ඉස්සෙල්ලා මේ රටේ වෙලා තියෙන මහා වංචාවල් ටිකට උත්තර හොයන්න මේ රටේ මා දේශපාලනච්චෝ සම්බන්ධ වෙලා වෙච්ච වංචා වලින් බිලියන ගාණක් මේ රටට අය වෙන්න තියෙද්දි රටේ තරුණයට කියන උඹ ලේස්ට්‍රයන් බදු ගෙවන්න නැත්තම් උඹට විරුද්ධව අපි අධිකරණ ක්‍රියාමාර්ග නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා අපි නිකන් මතක් කරලා දෙන පුළුවන් නම් මේ රටේ සීනි බදු වංචාව වහලා දාන්න හදනවා කෝටි 1500යි හෙජින් ගිවිසුම හරහා කෝටි 900ක් දිවි නැගුම ව්‍යාපෘති හරහා කෝටි 295 දැන් මේව මතකත් නැහැ කරුමැතු ඔබතුමා සූර්ය ක්‍රිකට් ක්‍රීඩාංගනේ හම්බන්තොට ඔබතුමා තැමතිවරේ කම්මන්තොට මෙලෝ වැඩක් කරප නැති ඒ ව්‍යාපෘතියක් වැඩන්නේ හොරකම් කරලා දිනෝ කෝටි 500ක් මේ සල්ලි ටික අය කරගන්න වචනයක් අක් කතා කරන්නේ නැති වත්මන් ජනාධිපතිවරයා අද රටේ ජනතාවට තරුණයට කියනවා උඹ ලීස්තුයන් බදු ගයන් ඒ නිසා මේ විදියට පරණ පිලුණු වෙච්ච දේශපාලන මතත් එක්ක තමන්ගේ අවස්ථාව වෙනුවෙන් මේ රටේ ඡන්දදායකයා පාවිච්චි කරන්න මෙවර ඉඩ දෙන්නේ නැහැ එන අනුතුරු අදහස් දක්වමින් අමාත්‍ය මහින්දාමර වීර පැවසුවේ රජයේ කිසිදු අවස්ථාවකදී බදු ගෙවන ලෙස තරුණ ප්‍රජාවට බලපෑම් කර නොමැති බවයි තරුණයන්ට බදු ගෙවන්න කියලා බලකිරීමක් කියන එක ඒක මේ වැරදි අර්ථකථනයක් වෙනවා එහෙම නෑ මේක ලියාපදිංචි වෙන්න කියලා තිබුණ නමුත් එතන ප්‍රශ්න තියෙන නිසා ඒක දැන්ටමත් කල් දාලා තියෙන්නේ එහෙම මේ තරුණයන් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ බදු ගෙවියේ බදු ගෙවන ප්‍රමාණය වැඩි කර ගන්න කටයුතු කරනවා මිස සාමාන්‍ය මිනිස්සු මේකට අහු කර ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ වගේම කඩිනමින් මේක කරන්න බලාපොරොත්තුවකුත් නැහැ කියන එක කියන්න කැමති එතන අඩුපාඩු සම්පූර්ණ කරගත්තට පස්සේ මේ ක්‍රියාවලියට යනවා මිසක් දැන්ට ඒ ගැන තීන්දුවක් අරගෙන නැහැ දිනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා කියන්නේ හොරු 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 කියලා හැබැයි විපක්ෂයෙන් ආණ්ඩුව පැත්තට ඊළඟ අවුරුදු පහේ ඇවිල්ලා ඉඳගත්තාම ඒ කණ්ඩායමෙන් කොටසක් නැවත කරන්නේත් ඒ හොරකමම තමයි දැන් ජනාධිපතිවරයාගේ කතාවේදී දූෂණය පිළිබඳව කතා කරා එතුමම මේ සභාවේදී කිව්වා බලශක්තියේ මහා වංචාවක් හොරකමක් තියෙනවා කියලා. එතකොට සෞඛ්‍ය ශේත්‍රයේ දැන් ගොඩාක් කරුණු අනාවරණය කරගෙන තියෙනවා මහා වංචාවක් සිද්ධ වෙලා ඉන්නේ. එදා මමත් හේෂා විතානගේ මූලාසනයේ ඉන්න මේ මන්ත්‍රීතුමත් අපි කතා කරපු මේ රටේ සමස්ත ජනගහණයෙන් 99%ක්ම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවෙත් මේ හොරකම දූෂණය විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට ඇඟිල්ල දික් කරා වගේම ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදියට හොරකම දූෂණය මේ රටින් මුළුින් පුටා දාන ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදියට මගේ වගකීම ඉෂ්ට කරා. හැබැයි ඒ හොරු ඒ තැන්වල හිටියත් හොරු අල්ලපු ඇමතිවාස් කෙරුවා. දැන් මේ සෞඛ්‍ය ගැටලුවේදී ඒ චෝදනාවට ලක් වෙච්ච ඇමතිවරයා හොරු අල්ලපු මාව වගේ ඉවත් කරේ නැහැ. ඉවත් කරේ නැහැ. මේක තාම රට මතු කරෙත් නැහැ. එතුමා ඉල්ලාස් වෙලා තිබ්බා. ඒ වගේම ජාත්‍යන්තරයේ ලොකු බලපෑමකුත් ආවා. මේක ඔබ දන්නවා. මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වෙච්ච දූෂණය පිළිබඳව. එතකොට හොරකම අනාවරණය වෙලා තියෙද්දි ඒකට ඔහු වගකිය යුතුද නැද්ද මොන ප්‍රශ්නේ තිබ්බත් පාර්ලිමේන්තු මන්ත්‍රී වචිර අබේවර්ධනද ඉදිරි අදහස් පළ කළා. උමන කාරණා කවුරු සඳහන් කරත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට බංකොලොත්තු කාර්ය
අධිකාරයෙන්ට පත් වුණාට පස්සේ එතුමන්ට පුළුවන්කම ලැබුණා හිටපු ජනාධිපතිවරු අවුරුදු 12ක් ඉන්න පුළුවන් ඒ කාටවත් මම දොස් කියනවා නෙමෙයි හිටපු ජනාධිපතිවරු සමහර අය අවුරුදු 9ක් ඉන්න පුළුවන් සමහර පාලකයන් අවුරුදු 6ක් ඉන්න පුළුවන් හැබැයි එතුමා මේ රටක් වැටුණු අවස්ථාවේ විශේෂයෙන් වර්තමාන ආණ්ඩුපක්ෂයේ සියලු මහජන නියෝජිතයන් එකතු වෙලා එතුමට ඒ වගකීම බාර දුන්නා කවුරුවත් ඉදිරිපත් නොවෙච්ච අවස්ථාවක අවුරුදු 9ක් අවුරුදු 6ක් එහෙම නැත්නම් අවුරුදු ගාණක් රට පාලනය කරපු පාලකයන්ට එහා ගිහිල්ලා අවුරුද්දයි මාස 8කදී එතුමා වැටුණු බංකොලොත්තු රට ගොඩ ගනිමින් වැටුණු රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉලක්කයක් ඔසේ ගමන් කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක සම්පාදනය කරලා තිබෙනවා ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසිය වාසිය දිනකට අෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේදී කඩලු 3ක් පමණක් දැවී ලකුණු 381ක් රැස් කළා. ආරම්භක පිටිකරුවන් ලෙස පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිසංක සහ අවිෂ්ක ප්‍රනාන්දු පළමු කඩුල සඳහා ලකුණු 182ක සබඳතාවක් පැවැත්වුවා. අවිෂ්ක ප්‍රනාන්දු අද දිනේ ලබාගත් ලකුණු 210 ඉතිහාසයේ ටෙක්වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එක් දින පිටියේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මෙවන විට ලකුණු 382 ක ඉලක්කයක් හඹා යන අෆ්ගනිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් පන්දු වාරයක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබාගෙන සිටියා. පැවැතුණු පකිස්තාන මහමැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබෙනවා. ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කළේ ප්‍රතිඵල නිකුත් කිරීම මන්දගාමී බවටද චෝදනා එල්ල වෙමින් නැති බවයි. කෙසේ වෙතත් දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මේ වන විට සිරගත කර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ සමාජිකයන් ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ. එම පක්ෂයට එල්ල වූ බලපෑම් හමුවේ ඔවුන් ස්වාධීන අපේක්ෂකයන් ලෙස මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව පකිස්තාන ජාතික සභාවේ ආසන 266න් ආසන 49ක් ජයගෙන ඇත්තේ PTI පක්ෂයේ සමාජිකයන් විසින්. හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් නියෝජනය කරන පාකිස්තාන මුස්ලිම් ලීගලේ නවාස් පක්ෂය ආසන 42ක් සහ පාකිස්තාන මහජන පක්ෂයට ආසන 34ක් පමණක් දැනට හිමි කරගෙන තිබෙනවා. Net News දවස කෙටියෙන් රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.